අපිට හයි ආණ්ඩුවක් වුණා. ශක්තිමත් ජනවරමක් වුණා. කොළොන්නාවේ ආසනේ විශාල ජයග්‍රහණයක් වුණා. එයි වැඩ ටිකක් තියෙනවා කරන්න. එක මේ කොළොන්නාව කිව්වොත් සාමාන්‍යයෙන් කොළොන්නාවේ ජනතාව කොහොම වුණත් රටේ අනෙක් ජනතාවට හැගෙන්නේ මොකද්ද? කොළොන්නාව කිව්වොත් රටේ ජනතාවට කොළොන්නාව හඳුන්වන්නේ කුඩු පුරය. පාතාලයේ ක්‍රියාකාරකම් තියෙන ප්‍රදේශයක්. කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දරුවා. දරුවේ නැද්ද? පාතාලේ මෙහෙපු අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දරුවා. පාතාලේ කුඩු කොළොන්නාවේ සංවිධායකයෝ පාතාලේ කුඩු ව්‍යාප්ත කරා. මේ කොළොන්නාවේම තමයි භාරත ලක්ෂ්මට වෙඩි තියන්නේ. ගැටුම් ඇති වෙනවා. කුඩු ව්‍යාපාර බෙදාගන්න ගැටුම් ඇති වෙනවා. පාතාල අතර ගැටුම් ඇති වෙනවා. ඒ නිසා කොළොන්නාවේ අම්මා තාත්තට තමන්ගේ දරුවා ගැන සැකයක් තියෙනවා. අවිශ්වාසයක් තියෙනවා. හෙට මොකක් වෙයිද කියලා කල්පනා කරමින් ඉන්නවා. මොකද කරන්න ඕන? මේ පාතාලයත් මේ කුඩුත් මේ කොළොන්නාවෙන් තුරන් කරන්න ඕන. කවුද කරන්නේ? කවුද කරන්නේ? අන්නේ කුඩු පාතාලයේ කොළොන්නාවෙන් තුරන් කිරීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව බාර ගන්නවා. හැබැයි ඒවා වෙනන තීන්දු නෙවෙයි. අර සාමාන්‍ය කෙනෙක් සෙවල තීන්දු කියලා. ඒවා සෙවල තීන්දු නෙවෙයි, දැඩි තීන්දු. අපි දන්නවා ඒවා පැතිරලා තියෙන ආකාරය, ඒවා ලංකාවට ගොඩ බහින විදිය, මහා ව්‍යාපාරිකයන්ගෙ තියෙන සබඳතාවයන්, සමහර ආරක්ෂක නිලධාරීන්ගෙ තියෙන සබඳතාවයන්, දේශපාලකයන්ගෙ තියෙන සබඳතාවයන්. කුඩු කියන්නේ කුඩු විකිණීමේ ජාලයක් විතරක් නෙවෙයි. කුඩු කියන්නේ වෙනම කාටල් එකක් හැටියට හැදිලා තියෙන කාටල් එකක් උඩ ඉඳන් පහළට. එහෙමයි මේ කුඩු ව්‍යාපාරය පවතින්නේ. මේක දේශපාලකයන්ට, මේකේ ජාවාරම්කාරයෝ ටිකක් ඉන්න ව්‍යාපාරිකයෝ. මේක අස්සේ සමහර මාධ්‍ය නාලිකාවල සබඳතාවයන් තිබෙනවා. කුඩු ව්‍යාපාරය තුනේ මේක ඇතුලේ සමහර පොලිසිය විශාල ප්‍රමාණයක් හොඳයි. 84,000ක් විතරන පොලිසිය 7-8 දෙනෙක් මේවට ආරක්ෂාව දෙනවා. ඒ කියන්නේ මොකද්ද? කුඩු නිකන් නේද අර වැවේ මාළු හොරෙන් අල්ලලා විකුණනවා වගේ වැඩක් නෙවෙයි. දන්න සමහර වැව්වල කාලෙකට මාළු අල්ලන්න තහනම්. ඉතින් කොල්ලු ගිහිල්ලා හොරෙන් මාළු අල්ලලා විකුණනවා. ඒක සරල වැඩක්. ඒව නතර කරන්න ලේසි. මේක එහෙම නෙවෙයි. මේක ජාලයක්. මේක සැපයුම් ජාලයක්. මේක දේශපාලකය, ආරක්ෂක නිලධාරිය, ජාවාරම්කාරය, පාතාලය, කුඩු ව්‍යාපාරිකය, මේ විදිහට දැන් සබතකම් ජාලයක්. අන්නේ ජාලයත් එක්ක හැප්පෙන්න ඕන. ඒ ජාලයත් එක්ක හැප්පෙන්න නම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? ඒකට ශක්තිමත් බලයක්, ශක්තිමත් ජනතාවගේ කැමැත්තක් ඕන. ඒ නිසා මේ කොළොන්නාවේ ජනතාවට කුඩු වලින් තොර කොළොන්නාවක්, පාතාලෙන් තොර කොළොන්නාවක්, ජනතාවගේ දුවා දරුවන්ගේ තරණ තරුණයන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසනීය කොළොන්නාවක් හදන්න නම් දිනවන්න ඕන ජාතික ජනබලවේගය බහුතර ඡන්දයේකි. අපි වැඩේ කරනවා. ඔවා කාලයක් කරනවා කියවට කරන්න බෑ. ඒගොල්ලෝ එක්කෝ ඒගොල්ලන්ගේ ආණ්ඩුව ආපුවාම ඒගොල්ලන්ගේ කුඩු සපෝටර්ස්ලා ආරක්ෂා කරනවා, අනිත් අයට ගහනවා. අනිත් ආණ්ඩුව ආපුවාම එයාගේ කට්ටිය ආරක්ෂා කරනවා, අනිත් අය මර්ධනය කරනවා. ජාතික ජනබලවේගය අපිට කුඩු ව්‍යාපාරකගේ සබත්තාවෙකුත් නැහැ. කුඩු ව්‍යාපාරයෙන් සල්ලි යොදවන්නෙත් නැහැ. කුඩු ව්‍යාපාරිකයන් අපේ මතය ගෙනියන්නෙත් නැහැ. මතක තබා ගන්න. ජාතික ජනබලවේගය පාතාලෙට ණයත් නැහැ, බයත් නැහැ. ඒ අපිට දෙන සමාජ වගකීමක්, අපිට දෙන වගකීමක්. මේ රටේ දරුවන්ගේ අනාගතය මේ විදිහට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. කුඩු ව්‍යාපාරිකෙක් සහිත දරුවේ පවුලක ඉන්නවනම් ඒ අම්මා තාත්තා කොච්චර වේදනාවක් විඳිනවද? දරුවා ඉපදෙනකොට අම්මා තාත්තා සතුටු වෙනවා. දරුවා කුඩු වෙනකොට අම්මා තාත්තා හැමදාම කඳුළු හලනවා, වැළපෙනවා. මෙහෙම ගෙවල් අපි දැකලා තියෙනවා. දරුවා බේරගන්න නේද රිමාන් බන්දරගාරේ ගහවට ගිහලා පොලිමේ ඉන්න අම්මලා අපි දැකලා තියෙනවා. කුඩු වලට ඇබ්බැහි වීම නිසා තරුණ ව්‍යාපාරෙ මුළුමනින්ම නැතුණු තරුණයන් අපි දැකලා තියෙනවා. අපි එන්නේ මොකටද? ඒ තරුණයන් මේකේ මුදවා ගැනීමේ ආණ්ඩුවක් හදන්න. ඒ දෙමව්පියන් මේකේ මුදවා ගැනීමේ ආණ්ඩුවක් හදන්න. අපිට තියෙන්නේ කුඩු ව්‍යාපාරිකයන් මුදවා ගැනීම, පාතාලය ආරක්ෂා කිරීමේ ආණ්ඩුවක් නෙවෙයි. මේ කොළොන්නාවේ තරුණයන් දරුවන් ආරක්ෂා කරගැනීමේ ආණ්ඩුවක් තමයි. අන්න ඒක අපි කරනවා. පොලිසිය මහතුරුන්ට මම දන්නවා සමහර කාලවල පොලිසිය මහතුරු මෙහෙව්වේ පාතාලේ මාරු වීමක් ගන්න පාතාලේට කතා කරන්න ඕන. මෙහෙමයි මේ රටේ පොලිසිය තිබුණේ. තියෙනවා සමහර තැන්වල. ඔයගොල්ලෝ දන්නා මේ පාතාලේ නිකම් වර්ධනය වුණා නෙවෙයි විතරක් නෙවෙයි. දන ප්‍රධාන පාතාල නායකයෙක්ට සොත්ති උපාලි. ඊට කලින් අපි දන්නවා බියගම ගෝනවල සුනිල්ලා ස්ත්‍රී දූෂණය කරලා අධිකරණයෙන් දඬුවම් ලැබුවට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා, මතක තියාගන්න, ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චයකාර ක්‍රමකමක් දුන්නා. ඇයි ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයා. රනිල් වික්‍රමසිංහත් එක්කකට වැඩ කරේ. එදා හිරෙන් නිදහස් වෙලා එනකොට සමහර පොත්වල ලියවිලා තියෙනවා ගෝනවල සුනිල් කැලණියට ආවේ අතාපිට. ඔහමයි රජය ආරක්ෂා කරේ මේ පාතාලය. නිකම් වර්ධනය වුණේ ඒවා නෙවෙයි. මේගොල්ලෝ ආරක්ෂා කරා මේ පාතාලය. ඊළඟ ප්‍රේමදාසෙක් ගහලේ එක්සත් ජාතික පක්ෂයේ ලොකුම මණ්ඩලය. මොකද්ද? කුත්‍යාධිකාරී මණ්ඩලය. කුත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියා සොත්ති උපාලි. හරිද? එකම කුත්‍යාධිකාරී මණ්ඩලයේ සොත්ති උපාලිත් ඉන්නවා. උපාසක විජබල් කුමාරාරත් ඉන්න. විජබු දැක්කම උපාසක වගේ. හැබැයි සොත්ති උපාලිත් එක්ක
குத்தியாதிகாரி மண்டலி கொந்திராத்துண்டே பேமதாஸ் இவள வர்தனை கராமே சொத்து உப்பாளில மேவானிக்க லாவடத்தி வியாபாரட்டை பார்த்தால சாமானியன் தருணையம் ஒய் கஹகன்ன නේද කොටා ගන්න එක තිබ්බා. හැබැයි සංවිධානත් පාතාලයක් තිබෙනේ අපේ රටේ. අපේ රටේ සංවිධාන පාතාලයක් හැදුනේ 1977 න් පස්සේ. දේශපාලන රකවරණය දුන්නා මේගොල්ලන්ට. ආණ්ඩුව වලට ඕන වුණා. අනිත් පක්ෂ වලට ගහන්න, ඡන්ද කරන්න, කොඩියල් ඉරන්න, වේදිකාව වලට වෙඩි තියන්න, වේදිකා කඩන්න පාතාලේ ඕන වුණා. 1977 ගෝනවල සුනිල්ලා, ජේ.ආර්. ජයවර්ධන තුරුල්ලේ හැදෙන්නේ. සොත්ති උපාලිලා, ප්‍රේමදාසගේ තුරුල්ලේ හැදෙන්නේ. චන්ද්‍රිකා ගාව හිටියේ කවුද? චන්ද්‍රිකා ගාව හිටියේ බැද්දගානේ සංජීව. නිලවසෙන් චන්ද්‍රිකාගේ ආරක්ෂකන්සේට ගත්තා. මම දන්නවා සමහර පොලිස් නිලධාරී උසස් වීමක් ගන්න, මාරු වීමක් ගන්න බැද්දගානේ සංජීවට කතා කරන්න ඕනේ කාලේ. චන්ද්‍රිකාගේ කාලේ. එහෙම පාතාලයක් තිබුරටක් නෙවෙයි. හැබැයි මේ ජනාධිපතිවරුන්ගේ සෙවණේ මේ පාතාලේ වර්ධනය වුණේ. මතක තියාගන්න. ජූලම්පිටිය අමරේ ඊට කලින් වම්බොට්ට සූර්යවැවේ, චණ්ඩිමල්ලි බෙලියත්තේ මේගොල්ලෝ හැදුව රණ මහින්ද රාජපක්ෂ. ඒගොල්ලන්ට හැමදාම මේ පාතාලේ ඕන වුණා. කඩුවෙල වසන්තලා හිටියේ රත්නපුර ඇමති නිගාව. මේ ඇත්ත කතාව මේ. මේ පාතාලේ වර්ධනය කරේ දේශපාලකයෝ. කටුවන අපේ රැස්වීමකට වෙඩි තිබ්බා. ජූලම්පිටිය අමරේ අපේ දෙන්නෙක් මැරුණා එදා. කටුවන රැස්වීමේ අපේ නලින්ද ජේතිස් සෝදර කතා කර කර හිටියේ. දෙන්නෙක් මැරුණට පස්සේ ඒ ජූලම්පිටිය අමරේ කාගේද? ඒ ජූලම්පිටිය අමරේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා. මං ගාව තියෙන ඡායාරූප නාමල් රාජපක්ෂ වේදිකාවේ කතා කරනවා. ජූලම්පිටිය අමරේ ආරක්ෂාව දෙනවා. එහෙනම් මේ අපේ රටේ සංවිධානාත්මක අපරාධ තැන තැන ගහගත්තුවා තිබ්බා. කඩුවෙන් කොටා ගත්තුවා තිබ්බා. ඉඳ හිට ඔය වෙඩි තියාගත්තු එකක් තිබ්බා. ඒවා කේන්තියට කුඩා පරිගැනීමකට තිබ්බ දේවල්. හැබැයි අපේ රටේ මේ අපරාධ සංවිධානාත්මක භාවයට ගෙනව කවුද? අද අපරාධ සංවිධානාත්මක ජාලය හිරගෙදර ඉඳන් මෙහෙවන්න පුළුවන්. ඩුබායි වල ඉඳන් මෙහෙවන්න පුළුවන්. ඉස්සර එහෙම බෑ. මිනිහා ඉන්නත් ඕන, මිනිහා තුවක්ව ගන්නත් ඕන, මිනිහාම ගිහලා වෙඩි තියන්නත් ඕන. එහෙමයි මේ අපරාධ තිබ්බේ. මිනිහා පීයක් හොයා ගන්නත් ඕන, මිනිහා පීය අරන් යන්නත් ඕන, මිනිහා පිහින් අයින්නත් ඕන. එහෙම තමයි අපරාධ පාතාලේ තිබ්බේ. අද තියෙන්නේ කොහමද? සංවිධානාත්මකව හිරගෙදර ඉඳන් මෙහෙවනවා, ඩුබායි වල ඉඳන් මෙහෙවනවා. සංවිධානාත්මක අපරාධ කල්ලියක්. අපේ රටේ ව්‍යාපාරිකයන් කටාරින්නේ නැහැ, කප්පම් ගන්නවා ව්‍යාපාරිකයන්ගෙන්. හරිද? ඉඩමක් විකුණන්න ගියොත් කප්පත් දෙන්න ඕන පාතාල නායකයාට. පොලිසිය මහතුරු හරියට නීති ඉටු කරොත් බයේ ජීවත් වෙන්න වෙනවා. සමහර පොලිසිය මහතුරුන්ට ජීවිත ආරක්ෂක තක පාතාලට බය රට යන්න සිද්ධ වෙලා තියෙන මොන රටක්ද මේක? මෙම රටක් ඕනද අපිට? නෑ, මතක තබා ගන්න. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වලා පොදු පුරවැසියන්ට නිදාසෙ කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒකයි අපි කියන්නේ අපිට හයිය ආණ්ඩුවක් දෙන්න, අපිට ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න. මොකද පාතාලයේ වර්ධනුනේ දේශපාලන නායකයන් යටතේ. මේ පාතාලයේ සංවිධානාත්මක අපරාධ කල්ලි බවට පත් කරේ ජනාධිපතිවරු. ප්‍රාදේශීය පාතාල හැදෙන්නේ ප්‍රාදේශීය නායකයන් යටතේ. මේක ඇත්ත කතාව. සූර්යව ප්‍රදේශේ පාතාල කල්ලි හැදුණා ඒ පැත්ත දේශපාලකයන් යටතේ. තනමල්විල පාතාල කල්ලි හැදුණා ඒ පැත්ත දේශපාලකයන් යටතේ. ගම්පහ පාතාල කල්ලි හැදුණා ඒ පැත්ත දේශපාලකයන් යටතේ. ජාතික පාතාල කල්ලි හැදුණා ජනාධිපති යටතේ. එහෙමයි මේ රට උනේ. වෙනස් කරන්න ඕනේ නැද්ද මේක? වෙනස් කරන්න ඕන. අන්නේ අභියෝගය වෙනස් කිරීමේ වැඩේ බාර ගන්න ආණ්ඩුව තමයි ජාතික ජනබල විගිය ආණ්ඩුව. හරිද? අපි වැඩි කරනවා. අපේ රටේ දරුවන් තව දුරටත් මේ කුඩු වලට ගොදුරු වෙනක වළක්වන්න ඕන. අපේ දෙමව්පියන් කුඩු හේතු කොටගෙන විඳින වේදනාව නතර කරන්න ඕන. අපේ පොලිසිය මහතුරු නීතියක් ඉටු කරන්න බයේ තියෙන තත්ත්වය නතර කරන්න ඕන. නීතියේ විධානයේ ආධිපත්‍ය තියෙන මිනිස්සුන් නිදහස වැඩ කරන්න පුළුවන් රටක් අපිට ඕන. අන්නේ වැඩි ජාතික ජනබල විගිය ආණ්ඩුව කරනවා. හරිද? එන්ද අපි එන්නේ මේ රට හදන්න. මම නැවතත් කියනවා, අපි කිසිවෙකුට ණය නැහැ. අපි පොඩි මිනිස්සු. හැබැයි ඔය කිසි කෙනෙකුට අපි සල්ලි දීලා ගන්න බෑ. හරිද? මොකද මේ දේශපාලන තීන්දුව අරගෙන අපි වැඩ කරන්නේ නැත්නම් මේ රට හැම වෙලාවම අනාරක්ෂිතයි. හැම ජීවිතයක්ම අනාරක්ෂිතයි. කාට සහතිකයක් තියෙන? සැලොන් එකක් විවෘත කරන්න යනවා. විවෘත කරන්න යන අයත් වෙඩි තියලා මැරෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේම රටක් අපිට අවශ්‍යද? අර ගාල්ලේ කොස්ගම පැත්තේ හැමදාම ඝාතන ඇඳිරි නීති දානවා. මොකද්ද මේ වෙලා තියෙන රටට? එනිසා ආණ්ඩුකර තමයි වගකීම තියෙන මේ මැඩ පවත්වන්න මර්ධනය කරන්න. අන්නේ කාර්යභාරය අපි බාර ගන්න ලෑස්ති අපි වැඩේ කරනවා. හරිද?